മഞ്ഞങ് ഇമനം മം പിലിഗന്നു എത്ര മഞ്ഞങ്ങളെ ഇന്നി മുഴു ദേശപാലന സംസ്കൃതിയമ മഞ്ഞങ് ഇല്ല ഇന്നി മങ്ങെ മണ്ട കഥാ കരന്നെ ഓയാ കഥാ കരന്നെ മണ്ട കഥാ കരന്നെ മണ്ട കഥാ കരന്നെ മണ്ട കഥാ കരന്നെ ഓയാ കഥാവാഗന ഇല്ല സമാവെന്ന പോ ഓയാ കഥാവാഗന ഇല്ല മിനിസു ബലാഗന ഇന്ന അവേ ബലാഗന ഇന്ന കഥാ ഓയാ കഥാ കര අපි අපි අවස්ථාව දෙමු ප්‍රතිව මාත්මා අවස්ථාව මම නවත්තර මම මෙතන ගියා කතා කරන්නේ ඔබතුමාට අවස්ථාව සමා වෙන්න මම හිතන්නේ මේ විදිහට මේ සම මොන පක්කුවද මේ අපි එකිනෙකාට තමන්ගේ වෙලාවේ කතා කරන්නේ මොනයි මම කතා කරන්නේ නැහැ මේ දේශපාලනේම මඤ්ඤම් මේ රජෙම මඤ්ඤම් හොඳයි මම කතා කරන්නේ නැහැ මෙතන මොනවාද අප මට කතා කරන්නේ දෙන්නේ අපි වෙලාව දෙමු ප්‍රතිභාත වෙලාව ඔව් අපි එතන ගියා ටිකක් ඔබතුමා ඔබතුමා සමා වෙන්න එතුමාට කතා කරන්න අපි අවස්ථාව දෙමු ඔයා කලබල වෙන්න එපා ඔයාට කියන්න දෙ කලබලේ කරන්නේ මේ මොනවද කලබලනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උගන්වන භාවිත කරන වචන බලන්න ඔච්චර පහත්ද කියලා අනිකරම මේ වගේ පුද්ගලියද කියන්නේ මට කතාව දෙන්නේ මම කතා කරන්න දෙන්නේ හරි වෙලාව ඔයා සද්ද නැතුව ඉන්න මමයි කතා කරන්නේ හරි වෙලාව දෙමුලොනේ ස්වාද කණ්ඩායම අපිට කියන මේ වගේ නිලධාරීන් ගෙනල්ලා මේ වගේ දෙන්නේකට කතා කරන්න දෙන්නේ නැත්තම් මේකද යහපාල ඔබ අද කතා කරන්නේ ඔව් ඔබතුමාගේ අදහස මේ වගේ ඇවිල්ලා මෙතනම මර්ධනය දානවනะ කවුද නැගිට්ටද මුට්ටු අපි ප්‍රශ්නේ දැල් බොරු කියන්නේ ප්‍රතිභා කෙලි මේ කැමරාවට කතා කරන්නේ මේ වගේ මර්ධනයක් කරනවනะ රටවල් ඉන්න මැද පෙරදිග ජනතාව මේ වගේ මට කතා කරන්න දෙන්නේ නැත්තාද ඔබට කොයි නෑ අපි එතුමාට අවස්ථාව දෙමු ඔබ සමාවෙන්න සමාවෙන්න ඔයා සද්ද නැතුව ඉන්න මෙයා ඔයා සද්ද නැතුව ඉන්න මට මේ වගේ මෙතන මර්ධනයක් දානවනะ ඔබගේ විදේශ සේවා කාර්යාල තුල කොහොම මර්ධනයක් දානවද අපිට පුළුවන් තරම් දුරකථන යමුතුන් වලට යන්න ඕනේ මම මෙතන ඉන්නවා වෙලාවක් ගන්න අපි මේ සම්බන්ධතාව අවස්ථාව බලන්න මට ඒවා මේ වෙලාව ජාපාලනේ ඒකනේ ජාපාලනේ කියන්නේ ඔබ සුම් කතා කරන එක නවත්තන එක ඈ මම කතා කරන්නේ නැහැ මෙතන ඉන්නවා ජාපාලනේ ඔබතුමාට මම ජාපාලනේ දැන් මම බලේ වෙලාව ගන්න එක මතක කරන්නේ දැන් මෙතන ඉන්නේ දැන් මම මෙතනින් එහා කතා කරන්නේ මට බාධා කරන කරොත් ඉවරයි හරි බලන්න සුබ සන්නාතිය සියලු දෙනාට මම කියartifactId දෙනවා ඇත්තෙන්ම අර විදේශ සේවා අමාත්‍යාංශයේ නිලධාරීතුමාට කියලා නිලධාරීතුමනේ ටික විනය ගන්නකෝ වැරදි කරන්නේ කියලා අනිත් කෙනාට දැනෙන්න ඔබතුමාලා උගත් මනසේවතේ ගිහිලා බුද්ධිමත් වෙන්න විශේෂයෙන්ම මගේ කියන්නේ නිලධාරී මහත්මයා කොලේ දාලා ගියේ මෙහෙ සතහන් ටික ලියා ගන්න කොකිම කියනවා ඒ වගකීම ඒක නම් බොහොම වැදගත් කාරණයක් මේ සභාව කොලේ දාලා ගියේ ඉතින් මේ වගේ නිලධාරීන්ද මේ විදේශ සේවා නීතිකාරයන්ගේ සේවයට යොමු කරන්නේ ඔබ මහත්තයා දැන් මේ කාරණේදී මේ අහනවා මේ සුරක්ෂිත නිවාස සති කීයකින් නැති කරන්න පුළුවන් දැන් ප්‍රශ්න විසඳුවනේද මට එවන්න මම දෙන්නම් පිළිතුරු මට එවන්න මම දෙන්නම් පිළිතුරු එතකොට දැන් සුරක්ෂිත නිවාසයක මම අහනවා උපුල් දේශප්‍රිය මහත්තයාගෙන් කුවේට් එකේ කී දෙනෙක් ඉන්නවා කටාර වල කී දෙනෙක් ඉන්නවද සෞදි වල දන්නේ නැත්නම් ෆෝන් එකෙන් ගහලා අහලා කියන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න
මේ කතා කරන විලාසය මේ ආචාර්ය විශ්වවිද්‍යාල ආචාර්යවරේ කතා කරන. ඒව වැඩක් නෑ. ආලේකට උත්තරේ දෙන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරේ කතා කරන විලාසය නෙමෙයි. මම නිලධාරියෙක් විදියට මම ඇවිල්ලා මාධ්‍යයට කියනවා නම් මට ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මට එවන්න අදාළ සාක්ෂිත් එක්ක කියලා. ඒක එතනින් ඉවරයි. මම විසඳුවේ නැත්නම් තමයි මේ ආකාරයට කතා කරන්න ඕනේ. මම අහන්නේ ප්‍රශ්නේ කියන්නේ මම අහන්නේ අපේ කෝච්චර තුමා. හරි. කෝච් ගන්න ඉස්පාදකතුමා දැන් කෝල් එකක් ගන්න මට කතා කරන්න දෙන්න හන්දිය. කුවේට් සුරක්ෂිත නිවාසයට ගන්න මේ වෙලාවේ ගන්න කඩාර සුරක්ෂිත නිවාසයට මේ වෙලාවේ ගන්න සවුදි අරාබියා සුරක්ෂිත නිවාසයට වහම ගන්න අරගෙන අහන්නේ ඒගොල්ලගේ ප්‍රශ්න කීයක් තියෙනවද ඒ ප්‍රශ්න දැන් යොමු කරන ෆැක්ස් නම්බර් එකක් අවිලා දිනවා ගන්න අහන්න ගන්න දැන් ගන්න දැන් අරගන්න හරි දැන් ගන්න සුරක්ෂිත නිවාසවලට මේ 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 හැසිරීම ඉතාම කනගාටුදායකයි අපිට අහන්න පුළුවන් අපිට ප්‍රශ්න අහන්න පුළුවන් අපිට අහන්න පුළුවන් අපිට අහන්න පුළුවන් සුරක්ෂිත නිවාසවල කියලා අවුරුදු 20ක් තිස්සේ බෞද්ධ රජයේ ආයතනවල ප්‍රබල තනතුරු දරපු මහත්මිය මේ මොනවද මේ මොනවද කියන්නේ මේ 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 මේක අදාළ නැහැ මේ මේ ප්‍රශ්න අදාළ නැහැ අදාළක කියන්න අදාළක කියන්න අදාළක කතා කරන්න සුරක්ෂිත මම අහන්නේ සුරක්ෂිත නිවාසවල කී දෙනෙක් ඉන්නවද කියලා ප්‍රශ්න අපි අද කතා කරන්නේ විදේශයේ රටේ සම්බන්ධව තිබෙන මට සම්බන්ධක විශ්වාසයෙන් නෑ ඔබලාගේ කිසිම ප්‍රශ්නයක් විසඳයි කියලා ගෙනල්ලක් නැහැ පෑනක් නැහැ පෙන්සලක් නැහැ කොලයක් නැහැ අනිත් එක අරගොල්ලෝ අරගෙනම දාලා හරි කියලා මට දාලා යන්න දෙයක් වත් නැහැ මම යනවා සෞදි අරාබියේ රැකියාවට. ගිය ගමන් මගේ පාස්පෝර්ට් එක බාබා ගන්නවා. අරගෙන මාව දානවා ගේකට. මට එළියට යන්නත් බෑ මගේ දුක කියන්නත් බෑ. එවැනි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම ආනෝ ඔබලීසප්‍රිය මැතිතුමාගෙන් මේ ඉන්න සියලුම බාබලා මොනිටර් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. සරල ප්‍රශ්න. එහෙම දෙයක් නැහැ මේ මේක මේ බොළඳ ප්‍රශ්නයක් සරල ප්‍රශ්නයක් නෙමෙයි බොළඳ ප්‍රශ්නයක් නෙමෙයි මේ බාබලා බාබලා විශාල ප්‍රමාණයක් ඉන්න සේවා යෝජකයන්ව ලංකාවේ පුළුවන් නම් 60000ක් ඉන්න සේවා යෝජකයන්ව මොනිටර් කරන්න එහෙම මොනිටර් කරන්න බැරි බාබලා මොනිටර් කරන්න බෑ අපිට මොනිටර් කරන්න බෑ අපේ සේම විදීමේ වගන්නේ නෑ වගන්නේ නෙමෙයි ඇන කිලල ගන්නේ මම අහන්නේ සේවකෙක් ඉන්නවා ගිහිල්ලා බාබායි ගෙදර ඉන්නවා එයා පාස්පෝර්ට් එක ගන්නවා එළියට යන්න දෙන්නේ නැහැ මාස ගන්න බඩි ගෙවන්නේ නැහැ මොකද ඒ සේවකයා කරන්නේ සේවකාවක් විදේශගත කරලා තමයි මුළු ප්‍රශ්නය සේවිකාවක් ඔව් බොළඳ ආචාර්යවරයා ආපු බොළඳ ආචාර්යවරයා ආපු බොළඳම ප්‍රශ්නේ ඒක තමයි මගේ ජීවිත කාලේ අවුරුදු කීයක් හරි ඔබ තමයි මොකද ඒක රැත්තර කරන්න ඕනේ අවුරුදු 30 ක ඉඳලානේ දන්නේ අවුරුදු 30 කම මේ අහපු ප්‍රශ්නේ මම දැන් දැන් මේ ප්‍රධාන අපි මේ අපි ඉෂු එකට යනවා ඔව් අපි ප්‍රශ්නේ වලන ප්‍රශ්න අපි ඉෂු එකට යනවා මේ ඔව් අදහස් දක්වන්න ඔව් අපිට පැහැදිලිව ඔබ ඇහෙනවා අදහස් දක්වන්න මම සෞදි අරාබියේ දෙනෙක් කියන මාත් දෙනෙක් කියන කතා කරන්නේ ඔව් මගේ තේරුම ඔබේ තාත්තේ ඔබ කරන්නේ පොදු දේපක්ෂයේ මාත්‍යාද සෞදි අරාබියේ අල් ආසක් කියන අල් මාත කියන ඒරියාවේ අපේ ශ්‍රී ලංකාවේ කාන්තාවක් අවුරුදු 4ක් ඉස්සේ ඉඳලා ඉන්නවා මේ කාන්තාවගේ නම IHV සුශාන්ති පාස්පෝර්ට් නම්බරේ 5573 2011 ට්‍රාන්ස් ගල්ෆ් මරදාන මේ සීඩි එක ඊට 10කට පෙර මන්දන රන්දේනි මහත්තයා හතර සැරයක් ටෙලිෆෝන් එකෙන් කතා කළා. කතා කළා මට උත්සන් දෙන්න. ඔව්. මන්දන රන්දේනි මහත්තයා මම හතර සැරයක් ටෙලිෆෝන් එකෙන් කතා කළා. කතා කළාම මන්දන රන්දේනි මහත්තයා මට කිව්වා මම මේක වහාම සෞදි අරාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනු දෙනවා කියලා. අමුත් මන්දන රන්දේනි මහත්තයා මේක දැනුම් දුන්නේ නැහැ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට. මම පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේක දැනුම් දුන්නා. දැනුම් දීලා ඊට පස්සේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මට කිව්වා හැකි විකස පුළුවන් නම් මට වීසා පොතියක් දෙන්න කියලා. මම මට වීසා පොතියක් දෙන්න කියන්නේ නැහැ. මම මන්දන රන්දේනි මහත්තයාට කිව්වා වීසා පොතියක් දෙන්න කියලා. මේ වෙනතුරු මන්දන රන්දේනි මහත්තයා වීසා පොතියක් දෙන්නේ නැහැ. මන්දන රන්දේනි මහත්තයා කියලා මේ කාන්තාවට කියන්න කාර්යක්ෂම නියම අවවාද නිලධාරියෙක් නේද
ඔබතුමා සමාජ ක්‍රියාකාරීගේ සිවල් ක්‍රියාකාරීගේ අපේ ආයතන සංකලනයකින් අරගෙන මාධ්‍යයට හඬ නගලා කියලා ඒ අය වෙනුවෙන් සේවයක් කරන්න මෙතනට විතරක් කියලා කතා කරලා ගෙදර යන්න එපා වැඩක් කරන්න අරන් ගිහලා අපේ ආයතනයෙන් ප්‍රශ්න ටික අරන් ගිහින් මෙතනට ඇවිල්ලා හඬ නැගීම නෙමෙයි ඔබතුමාගේ රැකියාව වෙන්න ඕනේ අපි කරන්න පොරොන්දු වෙනවා ඔබතුමා සිවිල් ක්‍රියාකාරීක විදිහට මේ අහිංසක ජනතාව මුදා ගන්න අපේ තොරතුරු අරගෙන ගිහලා දුක් ජනෙවිලි සටහන් කරලා මාධ්‍යයට හඬ නගලා කියලා පෙරමුණක් හදන්න ඒක තමයි ඔබ වගේ බුද්ධිමත් මිනිස්සෙකින් අපේ රට බලාපොරොත්තු වෙන එකම දේ දැන් මට ඒ කාලේ දිනවනේ ඔව් දැන් මේ කතා කරන්න දැන් මම එතුමාගේ කිසිම කතාවක් මෙදිහත් උනේ නේ දැන් අවවාද ආදර්ශයක් දුන්නානේ කියන්න ගණගාටුයි සභාපතිතුමා පුටුවේ නැහැ ක්‍රියාකාරී වෙන්න ඕන මිනිස්සු පුටුවල නැහැ මේ ඉන්නක පොඩ්ඩක් කතා කරන්න හරි නේද තනන්නේ ලොකු කතා කරන්න කියන්නේ මම කතා කරන්න කියන්නේ එතුමාගේ මම කතා කරන්න කියන්නේ මේ මාර්ගය ඉස්සරහ මම මොනවා හරි කියන්න යනවා මම මට අවස්ථාව දෙන්න තාප මේක මාර්ගය ඉස්සරහ එතුමාට අවස්ථාව දෙන්න පොඩ්ඩක් ඉන්න ඔව් ඔබතුමාගේ දැස් එක්කම කරා සභාපතිතුමා පුටුවේ නැහැ ඔව් අපි වැඩ කරන්නේ කවුරු වෙනවා ඔව් ඒද ප්‍රකාශයට මං කැමති.